දහස් අටසිය පහළවේ මාර්තු දෙවනිදා උඩරට ගිවිසුම අත්සන් කරන්නට උඩරට රදලයින් එවගේම ආණ්ඩුකාරවරයා මේ සියල්ල එකතු වෙති. නුවර කලාවියේ නිලමේවරයා පමණක් විරුද්ධතාවයේ පළ කළ බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් සුදු ජාතිකින් ඔසවන ඒ ඉංග්‍රීසි කොඩිය නැත්නම් එංගලන්ත කොඩිය පහත හෙලන්නට බොහොම එඩිතරව දිවි පරදුර තබලා ඉදිරියට එන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ඇතුළු සුවිශාල පිරිසක් මේ නිදහස් සටන වෙනුවෙන් ලය කඳුල සුසුම ජීවිත සියල්ල පූජා කළා. වසර 133ක පරාදීනත්වයෙන් මිදී ස්වෛරී නිවහල් නිදහස් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් වූ සුවිශේෂ දිනයේ ලෙස 1948 පෙබරවාරි 4 වෙනිදා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. එදින හිරු උදාවන්නේ ඉංග්‍රීසි නැතුව තිබූ මේ ස්වර්ණ භූමියට නව යුගයක් උදා කරමින් සමාජ සංස්කෘතික හා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටි ස්වදේශිකින්ට නිදහස සමග ලැබුණු අස්වැසිල්ල සුළුපටු නොවේ. දෙයේ නිදහස අභිමානවත් ලෙස සමරන්නට විචිත්‍ර උත්සවමින්ම ආගමික වැඩසටහන්ද රට පුරා සංවිධානය කෙරුණේ ඒ උතුරා යන සතුට හේතුවෙනි. මහාමාන්‍ය ඩී.එස්. සීනානායක මහතා එදා ප්‍රකාශ කළේ මේ අභිමානවත් නිදහස දිනා ගන්නට ලේ බිඳක්වත් නොසෙල් වූ බවයි. මේ කාලයේදී මේ ලංකාව නිදහස ලැබී වෙලාවේදී අපි සියලු දෙනාම සිංහල දරුවිට මරක්කල දන් දෙමින් සහ ලංකාව උරුමකේන කවුරු එක්කත් එක සහෝදර ප්‍රේමී එක බැම්මෙන් බැඳි අපි ධෛර්යදා අපේ රටේ අපේ ජාතිය අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වැඩි කරගන්න උදට ගමු. අපි කල්පනා කරගන්න ඕන අපි මේ ලංකාව දියුණු කරගන්න ඕන නම් අපි සියලු දෙනාම එක අවාගේ ජාති භේදයක් කුල භේදයක් ආගම් භේදයක් නැතුව සහෝදර ප්‍රේමෙන් එක ජනය හැටියට ක්‍රියා කරන්න සිදුර ගමු. ගාල් මෝදොර පිටිය නිදහසේ අභිමානෙන් ඒකාලෝක වී තිබිණ. ජාතික දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරීමද සිදු වූ අතර පෙබරවාරි 4 වනදා සිට 17 වනදා දක්වා විවිධ සැමරුම් උත්සව රට පුරා ක්‍රියාත්මක කෙරිණ. එහි සුවිශේෂීම දිනය වූයේ පෙබරවාරි 10 වනදායි. එදින ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය කොළඹ ටොරින්ටන් චතුරස්‍රී ඉදිකල නව රැස්වීම ශාලාවේදී පැවැත්විණ. එසේම පෙබරවාරි 13 වනදා මහනුවර මගුල් මඩුවේද නිදහස් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණ. ඒ සඳහා මූලිකත්වයෙන් ක්‍රියා කළේ ග්ලෝස්ත ආදිපාදිවරයයි. ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ සිට ජාතික කොඩිය ඔසවමින් ශ්‍රී ලංකාව තවදුරටත් ඉංග්‍රීසියේ කොලොනියක් නොවන බව සියලු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනු ලැබිණ. මේ නිදහස සමග හිරු නොබසින අධිරාජ්‍යයට එක් රටක් අහිමි වෙති. उस निदास विनुवेन सटन वेदनु हिलेओ सनसुम सुसुम हिलुहा।